දේශපාලන කරලී අභ්‍යන්තර තොරතුරු විවරණය කරන ගවේෂණාත්මක අඩහෝරාව වාගත්තුග. ජනාධිපතිවරණ සටනේ සැබෑ උණුසුම තියෙන්නේ දැන්. අපේක්ෂකයන් 41 දෙනෙක් අප මුදල් තැන්පත් කර තිබුණත් ඇත්ත වශයෙන්ම අපේක්ෂකයන් නාම යෝජනා බාර දුන්නේ 35 දෙනෙක් පමණයි. නොබැයි යා මේ මහා ජනාධිපතිවරණ සටනේ තවත් පුංචි සටනක් අද ක්‍රියාත්මක වෙනවා. ඔය ඇත්ත වශයෙන්ම හැල්පිටිය ඡන්ද සටන මා හිතන්නේ මහා සටනක පෙරවරු සටනක් විදිහට තමයි කවුරුත් ගණන් ගන්නේ. දැන් අද හැල්පිටියේ පුංචි සටන ආරම්භ වෙනවා. පුංචි සටනේ පස්සේ තමයි මහා සටනට අවතීර්ණ වෙලා තියෙන්නේ. හැබැයි කෙසේ වෙතත් මේ වෙනකොට ක්ලොට් පුංචි සටනට පෙරම මහා සටනට දැන් සියලු දෙනාව අවතීර්ණ වෙලා දැන් සටන් බිමට ක්‍රියාමාර්ග මේ දැන්ට ක්‍රියාත්මක කරමින් යමින් ඉන්නේ. ඔව් ඒ අනුව තමයි පසුගිය මම මුලින් කිව්වා වගේම 41 දෙනෙක් අප මුදල් තැන්පත් කර තිබ්බට 35 දෙනෙක් නාම යෝජනා බාර දුන්නා. මේ නාම යෝජනා බාර දුන් අය අතර විශේෂව පුද්ගල දෙන්නේ පිළිබඳව ජනතාවගේ අවධානය යොමුලා තිබ්බා. ඒ තමයි චමල් රාජපක්ෂ මහතාගේ සහ කුමා වෙල්ගව මහතාගේ නම් දෙක පිළිබඳව. නමුත් ඔවුන් අප මුදල් තැන්පත් කර තිබුණත් නාම යෝජනා බාර දුන්නේ නැහැ. ඔව් අත වශයෙන්ම කුමාර වෙල්ගම් මහත්මා නාම යෝජනා බාර දීලා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන අපේක්ෂකෙක් විදිහට නාම යෝජනා බාර දෙන්න තමයි අප මුදල් තැන්පත් කරලා තිබ්බේ. නමුත් සමුදා උදේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කුමාර වෙල්ගම් මහතා සමග දුරකථනයෙන් කර සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට ඔහු නාම යෝජනා බාර දීම නවත්තලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒතකම චමල් රාජපක්ෂ මහත්මා අප මුදල් තැන්පත් කරේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අධිකරණමය වශයෙන් යම් කිසි බාධා කිරීමක් ඇති වුණොත් ඒකට පියවරක් විදිහට තමයි චමල් රාජපක්ෂ මහත්මයා අප මුදල් තැන්පත් කරලේ. එහෙම වුණොත් නාම යෝජනා බාර දෙන්න. ඉතින් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිට්ඨ පුරවැසියන් භාවයේ පිළිබඳව අධිකරණයෙන් තීන්දුවක් ලබා දීම, ඒක නිරාකරණය කිරීම හේතුවෙන් චමල් රාජපක්ෂ මහත්මයාට නාම යෝජනා බාර දෙීමේ අවශ්‍යතාවයක් මතුනේ නැහැ. ඔව් ඒ අනුව 35 දෙනෙක් නාම යෝජනා බාර දුන යතරින් ප්‍රධාන වුණා ගෝඨාභය රාජපක්ෂ මහතා, සජිත් ප්‍රේමස මහතා සහ අනුර කුමාර් දිසානායක මහතා. මේ අයගේ ආධාරකරුවෝ විශාල පිරිසක් මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණ සිටියා තමන්ගේ අපේක්ෂකයන්ටගේ ජයග්‍රහණය තහවුරු කරන්න. ගෝඨාභය රාජපක්ෂ මහතා නම් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ මුලින්ම ආගමික වතාවන් වලින් ආරම්භ කළා මුල් කාලෙදිම ඊට කලින්ම. නමුත් සජිත් ප්‍රේමස මහතා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ආගමික වතාවන් ආරම්භ කළේ මේ නාම යෝජනා බාර දීමෙන් පසුවයි. ඔව් නාම යෝජනා බාර දීමෙන් පසුව සජිත් ප්‍රේමස මහතා කෙලින්ම පැමිණි කුණුපිටිය ගංගාරාම විහාරස්ථාන ඔහු සමග විශාල පිරිසක් පැමිණ සිටියා. ඉතින් ගංගාරාම විහාරස්ථාන පැමිණලා හිටන් ආගමික වතාවත් වල නිරත වුණා. කිරින්දේ ආචාර අස්සජී ස්වාමින් වහන්සේ සෙත් පතලා සජිත් ප්‍රේමදාස මහත්මයාට ආශිර්වාද කරා. ඒත් එකම සජිත් ප්‍රේමදාස මහත්මයා බෝධින් වහන්සේට සිවුරු පූජා කරලා හිටන් ආශිර්වාද ලබාගෙන ඉන් අනතුරුව කෙලින්ම ගියේ සජිත් ප්‍රේමදාස මහත්මයා කෙලින්ම ගියේ මහනුවරට. ඔව් මහනුවර ඔහු නවාතැන් ගත්තේ ඇර්ල් රිජෙන්සි හෝටලේ. ඇර්ල් ගුණසේකර මහතාට අයත් හෝටලේ තමයි ඔහු එදින රාත්‍රිය ගත කරේ. පසුදා අලුයම සජිත් ප්‍රේමදාස මහතා දල්දා මාලිගාවට පැමිණියේ දල්දා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඒ අවස්ථාවේදී පාටලි චම්පක රණවක අමාත්‍යවරත් ඒ වගේම ලක්ෂ්මන් කිරියල්ල මහතාත් මුලින්ම ඇවිල්ලා සිටියා සජිත් ප්‍රේමදාස මහතාව පිළිගැනීමට. ඔව් දැන් විශේෂයෙන්ම දැන් එතනද අනතුරුව දළදා මාලිගාව පරිශ්‍රයේ අය ආසන්නයේම විශේෂ පීඨිකාවක සිවුනිකායික ත්‍රිනිකායික මේ භික්ෂුන් වහන්සේලාගෙන් සුසැදි වෙනම මණ්ඩපයක් සකස් කරලා හිටන් ජයපිරිත සජ්ජානය කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානය කරලා තිබ්බා. ඉතින් මේකෙදි මේ ජයපිරිත සංවිධානය කිරීම සූදානම් කරලා තිබ්බේ ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා සහ ඔහුගේ දිනිය. ඔව් ඔහුගේ දිනිය. ඉතින් ඉතා විශේෂයෙන්ම එතනදී ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහත්මයාට කිව්වේ සිවුනිකායික මේ හාමුදුරුවරු, ඒ කියන්නේ සිවුනිකායික භික්ෂුන් වහන්සේලා ඒක රාශි වෙලා හිටන් මේ විදිහේ ජයපිරිතක් මේ සජ්ජායන කරලා හිටන් ආශිර්වාද කරේ ජනාධිපති අපේක්ෂා ආශිර්වාද කරේ මුලින්ම ඔබතුමාට. ඒක සුවිශේෂ දෙයක්. ඒකින්ද ඓතිහාසික මේ දළදා මාලිගා පරිශ්‍රයේදී ඔබතුමාට මේ ජයග්‍රහණය සනිටුහන් කරන අවස්ථාවක් කියලා හිටන් මෙතනදී ලක්ෂ්මන් කිරියල්ල මහතා කියපුවාම
සජිත් ප්‍රේමදාස මහතාගේ අත් දෙකෙන්ම දැතම පදාගෙන බොහොම සතුට ප්‍රකාශ කරනවා. සහ ඌ වැළඳගත්තා. වැළඳගත්තා. ඔව් වැළඳගෙන තමන්ගේ සතුට ප්‍රකාශ කළා. ඉන් අනතුරු ඒ ආගමික වතාවලින් පසුව ඔවුන්ගේ දිව ආහාරය ලබා ගැනීමට මේ සඳහා අර්ල් ගුණසේකර මහතා 200 දෙනෙකුට පිරිසකට දිව ආහාරය සූදානම් කළා තිබුණා. මේ දිව ආහාරය ලබා ගන්න අතරතුරේදී අර්ල් ගුණසේකර මහතා අතීතයේ මතක් කරමින් අපූර්ව කතාවක් කියවනේ නේද බෑ. ඔව්. ඒ කියන්නේ අර්ල් ගුණසේකර මහත්මයා මෙතනින් පෙන්නු කරව 2006 වර්ෂයේදී ඔබතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හම්බන්තොට ජයග්‍රහණය කළා. රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කළා. හම්බන්තොට ජයග්‍රහණය කරද්දී මම ඒ කියන්නේ එල්ගම්සේකර මහත්මයා කිව්වා මම පොළොන්නරුව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පරාජය කළා පොළොන්නරුව ජයගත්තා. ඊට පස්සේ අපි දෙන්න බොහොම ලාබාල දෙන්නේ. ඉතින් අපි දෙන්නාගේ මේ ජයග්‍රහණය වෙනුවෙන් එදා රනිල් වික්‍රමසිංහ නායකතුමා අපි දෙන්න ලාබාල දේශපාලන මණ්ඩල සභිකයෝ විදිහට අපි දැන් පත් කරලා හිටන් අපට ගෞරව දැක්වා කියලා හිටන් මේ පරණ අතීතයේ සිද්ධියක් මෙතනදි මතක් කරා. ඔව් ඒකම අල් ගුණසේකර මහතා තවත් කතාවක් කිව්වා මේ දිනවල ඔබතුමා කීප යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් බොහෝ දෙනා ඔබතුමාට මඩ ගහගෙන අවලාද නගනවා. හැබැයි ඔය අවලාද මඩ සියල්ලක්ම 10 වෙනිදා පහුවෙද්දී සියල්ල ජයග්‍රහණය කළාට පස්සේ ඔය සිල් දෙනාට ඔය අවලාද මඩ තවදුරටත් කියන්න හම්බෙන්නේ නැහැ. ඔබතුමා ජයග්‍රහණය කරනවා කියලා ඒ සහතිකයක් ස්ථාවරත්වයක් අල් ගුණසේකර මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා සයිත් මහතාට. ඒතකම ක්ලෝඩ් දැන් බ්‍රහස්පතින්ද තිබ්බා දැවන්ත එක්සත් ජාතික පක්ෂයේ ජනරල් රැලිය ගාලු මුදර පැවතුණා මේ ඊයේ පැවතුණේ. දැන් මේකට මේ ජනරල් රැලිය සඳහා මේ බදාදා බොහොම උනන්දු වෙලා කටයුතු කරපු කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමා සිරිකොතර ගිහිල්ලා ඉතින් මේ පසුවදා පැවැත්වෙන මේ ජනරල් රැලිය වෙනුවෙන් බොහෝ සංවිධාන කටයුතු උද්‍යෝගයෙන් මේ ඔව් විශේෂයෙන්ම දැන් බොහෝ දෙනා හිතුවේ දැන් මේ මොකද ලොකු තරගයකින් පස්සේනේ මේ කේවල් කිරීමකින් පස්සේනේ සනිත් ප්‍රස මහතාට මේ අපේක්ෂකත්වය ලැබුණේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා ඉන්නේ නෝක් කාඩුවෙන් කියන අතාව තමයි බොහෝ දෙනා හිතාගෙන හිටියේ. ඔව් අනිත් එක දැන් හුඟදෙනෙක් කිව්වනේ මේක කකුලෙන් එහෙම අදිය කියලා හිටා. කකුලෙන් අදිනා මේ මේ කතාව තමයි බොහොම කිව්වේ. ඉතින් ඒ කවුරුත් අතර මේවා නිරන්තරයෙන් කතා බහ වෙමින් පැවති කරුණු. ඔව් මේ කතා අතරතුරේ ඒ නිසාම තමයි අගමැතිවරයා බදාදා දිනේදී සිරිකොතට ගිහිල්ලා සිරිකොතේදී මේ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳව නිරීක්ෂණය කළා සාකච්ඡා කරන්න පටන් ගත්තේ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා හොඳ අපූර්ව කතා කීපයක් කිව්වා. ඔව් දැන් මෙතනදී අර අපි අර කියපු කතාව මතු කරා. දැන් මේ මේ චමින්ද විජේසිරිම මන්ත්‍රවරු මේ හේෂා විතාරණ චමින්ද විජේසිරි එතකොට ආශු මාරසිංහ මන්ත්‍රවරුන් මතු කරා. දැන් මේක මේ ඔබතුමත් සජිත් ප්‍රේමදාස මහතාත් අතර මේ සම්බන්ධතාවය පිළිබඳව තව තියෙන්නේ ටිකක් මේ රටේ මිනිස්සු අතර තියෙන ටිකක් එතරම් හොඳ මේකක් නෙවෙයි. ඉතින් මේකයි කියලා හිටන් මේ 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 තියෙන බැදීම පේන්නේ නැහැ කියලා. පේන්නේ. ඔව් ඉතින් ඒකට අගමැතිට උත්තර දුන්නා. මම මේ මේ මැතිවරණ ව්‍යාපාරයේ මම වැඩ කරන විදිහට අනුව මම සජිත්ව ඔඩොක්කුවේ තියාගෙන යන්නේ නැති ටික විතරයි. මම අනිකුත් සියලුම දේම මෙතන කරනවා. රාජපක්ෂලා තම තමන්ට එක එක ඡන්ද එකතු කරගද්දී මං සජිත්ට ලක්ෂ ගණනින් තොග පිටින් ඡන්ද එකතු කරලා දෙනවා කියලා තමයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අගමැතිට අවසානයේ කිව්වා ඔය කවුරු කේක් එක හැදුවත් අයිසින් එක දාන්නේ මම තමයි මේකේ අයිසින් එක දාන්නේ කියලා හිටන් මෙතනදී මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කරා. මේ ජනාධිපතිවරණ සටනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න ස්ථාවරත්වය කුමක්ද කියන ප්‍රශ්නය පිළිබඳව දැවැන්ත වූ සාකච්ඡා ගණනාවක් ඇදී ඇදී ආවා. අවසානයේදී ඔවුන් යම් තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව තමන් සහයක පළ කළ යුත්තේ කාටද කියලා තීන්දුවක් ගත්තා. ඉතින් සජිත් ප්‍රේමස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා වට ගණනාවක් ගියා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර සභා රැස්වීමත් වට ගණනාවක් ගිය තමයි මේ දුෂ්කර තීරණය ගැනීමට ඔවුන්ට සිදු වුණේ. ඉතින් ඒ නිසා පසුගිය සෙනසුරාදා සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වුණා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මේ සාකච්ඡාවට රාජපක්ෂවරු 30 දෙනාම සහභාගී වෙලා හිටියා. ඔව්. අත වශයෙන්ම එදා මේ මධ්‍යම කාර සභාවේ රාත්‍රියේ තීන්දුවක් ගන්න තීරණය කරලා තිබ්බ අවස්ථාවක තමයි මේ සාකච්ඡාව පැවැත්ුණේ. දැන් මේ සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා පැමිණියේ එල්පීටී සිට. මොකද එල්පීටී ශ්‍රී ලංකා නේද පක්ෂ බලබණ්ඩලේ රැස්වීමක් පැවැත්ුණා. එල්පීටී දැන් පුංචි සටන තියෙනවා. අද මේ ඒ සටන වෙනුවෙන් තමයි මේ ශ්‍රී ලංකා නේද පක්ෂ බලබණ්ඩල රැස්වීම. මේ බලබණ්ඩල රැස්වීමේ සිට කෙලින්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැමිණියේ ජනාධිපති කාර්යාලයේ. ඒ වෙනකොටත් මහින්ද රාජපක්ෂ මහත්මයා
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බැසිල් රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරන්න සූදානම්ින් තමයි සිටියේ. ඔව් ඔවුන් තිදෙනා විශේෂයෙන්ම තමන්ට තිබෙන මේ අරුබු ගැටුල්කත් කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා යම් එකඟතාවයකට පැමිණියා මේ සම්බන්ධයෙන් ඇවිල්ලා ඔවුන් මේ බ්‍රහස්පතින්දා වෙද්දී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට එකඟ වුණා. ඒ වගේම බදාදර පැවැත්වෙනා වූ පෝජන පෙරමුණේ මංගල රැලියට සිනාදස් පක්ෂයේ නියුතයන්ව සහභාගී කරන්නත් ජනාධිපතිපුරවරයා ඒ අවස්ථාවේදී එකඟතාවයක් පළ කළ තමයි ඔවුන්ගේ සාකච්ඡාව අවසන් වුණේ. හැබැයි මධ්‍යම කර සභා රැස්වීමේදී මේ තීන්දුව දැනුම් දීමට තමයි ඔහු සූදානම් සිටියේ. ඔව් දැන් මෙතනදී ක්ලොඩ් තවත් විශේෂයෙන්ම තව තීන්දුවක් ගත්තා බ්‍රහස්පතින්දා මේ පක්ෂ දෙක එකතු වෙලා හිටන් ගිවිසුම පස්සන් කිරීම පිළිබඳවත් මෙතනදී තීන්දුවක් ගත්තා. ඊට අමතර ඊට පසුව තමයි මධ්‍යවර සභා රැස්වීමට ජනාධිපතිවරයා සහභාගී වුණේ. ඒක නිලනේ විසේ තමයි ජනාධිපති නිලනේ විසේ තමයි මේ මධ්‍යවර සභා රැස්වීම පැවැත්වීම. මධ්‍යවර සභා රැස්වීමට බොහෝ දෙනෙක් සහභාගී වෙලා හිටියා මධ්‍යම මේ මධ්‍යම කාර සභිකු. ඉතින් දැන් මෙතනදී අර නායක තුම්පොළක් සමග කරපු සාකච්ඡාවේ කරුණුත් ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභාවේ සමාජිකයන්ට ඉදිරිපත් කරා. ඉදිරිපත් කළා මෙන්න මේ ගත්ත තීන්දුව පිළිබඳව ඔහු කරුණු කාරණා පැහැදිලි කරා. ඔව් නමුත් හැබැයි එකඟතාවයකට මෙයා එන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ අපි පොහොට්ටුවට සහාය පළ කරනවාද නැද්ද යන්න පිළිබඳව අවසාන තීන්දුවකටත් මධ්‍යම කාරක සභාව කියන්නේ සෙන්සුරාදා රාත්‍රියේ පැවතුණු මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීන්දුවක් ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා ඒ සාකච්ඡාවත් අවසන් වුණේ තීන්දුවකින් තොරව මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව තමයි ඒ සාකච්ඡාව අවසන් වුණේ. ඒ නිසා ජනාධිපතිවරයා තවත් කණ්ඩායම් කීපයක් සමග දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමට අවශ්‍ය තිබුණා. ඒ නිසා ඔව් ආණ්ඩුකාරවරුන්ව කඳවල ඔවුන්ගේ මතයත් ජනාධිපතිතුමා විමසා සිටියා. ඔව් අත වශයෙන් ගිය සතියේ ආණ්ඩුකාරවරුන් ජනාධිපතිතුමා කැඳවල හිටන් ඔවුන්ගේ මතය විමසන අවස්ථාව වෙනකොට නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ශාන් විජේලාල් සිරුලා මහතා ඇරෙන්නට අනිකුත් ආණ්ඩුකාරවරු සියලු දෙනාම මේ රැස්වීමට සහභාගී වෙලා හිටියා. මෙතන ජනාධිපතිවරයා පැහැදිලිවම කිව්වා දැන් ඔයාලා ඍජුව විවෘතව කතා කරන්න මොකක්ද දැන් මේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ පෝට්ටුවක් සමග ඒකාබද්ධ වෙන්න යන මේ කරුණු කාරණා පිළිබඳව විවෘතව අදහස් දක්වන්න කියලා ඉතින් මෙතනදී ජනාධිපතිතුමා ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා සිටියා. මේ ආණ්ඩුකාරුන්ට අමතරව තව පුද්ගලෙක් හිටියා. ඔව් ශිරාල් ලක්තිලක මහත්මයා හිටියා ජනාධිපති මේ උපදේශකවරයෙකු ශිරාල් ලක්තිලක මහත්මයාත් මෙතන සහභාගී වෙලා හිටියා. දැන් ජනාධිපතිතුමා මේ වගේ විවෘතව අදහස් දක්වන්න කියලා කිව්වම ඉස්සරහාම අදහස් දක්වුවේ ඔබගේ වගේ මේ ශිරාල් ලක්තිලක මහත්මයා. ශිරාල් ලක්තිලක මහත්මයා කිව්වා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහාය දෙන්නට පුළුවන්කමක් නැහැ අපිට. ඒක නිසා අපිට සජිත් ප්‍රේමදාස මහත්මයාට සහාය දැක්වීම සඳහා තමයි අපිට පුළුවන්කම තියෙන්නේ කියලා. ඉතින් ඔහු කියපු කාරණාවට තවත් කිහිප දෙනෙක්ම ඔව් විශේෂයෙන්ම මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා සහයෝගය දැක්වුවා ශ්‍රී ලක්තිලක මහතාගේ අදහසට. ඒ වගේම කීර්ති තෙනකොන් මහතා අදහස් දක්වමින් කියා සිටියේ ගෝඨ රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට ඇති නොහැකියාව පිළිබඳව ඔහු කරුණු දැක්වුවා. හැබැයි සරත් ඒකනායක මහතා මේ සම්බන්ධයෙන් සිටියේ වෙනත් මතයක. ඔව් සරත් ඒකනායක මහත්මයා කෙලිම කිව්වා මම නම් මේකට සම්පූර්ණ විරුද්ධයි. මොකද අපි එක්සත් ජාතික පක්ෂයට කොහෙත්ම මටන සහයෝගය දක්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහාය දක්වනවා නම් ඒ සහාය දක්වීම හැරෙන්නට මට අනිත් අයට සහාය දක්වන්න බෑ. මගේ තීන්දුව මෙන්න මේකයි කියලා හිටන් ගේවා. හැබැයි ජනාධිපතිතුමා ගන්න තීන්දුවත් එක්ක මමත් හිට ගන්නවා කියලා මෙතනදී ඒ නිසා දැන් මේ ආණ්ඩුකාරවරුන්ගේ අදහස දැනගත්තා ජනාධිපතිතුමා කිසියම් වූ තීන්දුවකට තීනයකට ආවේ නැහැ. මොකද්ද අපි කරන්නේ? අපි සහයෝගය දක්වනවද නැද්ද යන පිළිබඳව. ඒ නිසා ජනාධිපතිතුමා තවත් කණ්ඩායමක් රැස් කළා. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කර සභාවට ඉහළින් සිටින දේශපාලන මණ්ඩලය. අඟහරුවාදා තමයි ජනාධිපතිවරයා මේ දේශපාලන මණ්ඩලය රාත්‍රියේදී කැඳවලා සාකච්ඡා කළේ මොකද්ද ගත යුතු පියවර කියලා. මේ දේශපාලන මණ්ඩල රැස්වීම කැදවී තම හදිසිය. දැන් වෙනදා දේශපාලන මණ්ඩල රැස්වීම කැදවන්නේ එක්කෝ ජනාධිපති කාර්යාලයෙන් එහෙම නැත්නම් ශ්‍රී ලංකා පක්ෂ මූලස්ථානයේ තමයි මේ කැදවීම ලැබෙන්නේ. නමුත් මෙවර දේශපාලන මණ්ඩල රැස්වීමට සභිකයන්ට ආරාධනාව කරේ කැදවුවේ ඍජුවම ශ්‍රී ලංකා පක්ෂයේ මාලිකම් දයසිරි ජයසිරි මහතා තමයි දුරකථනය ආරා තමයි මේ අය කැදවුවේ. දැන් දේශපාලන මණ්ඩල රැස්වීම කැදවන අවස්ථාව වෙනකොට ජනාධිපතිතුමා ඒ දවස පුරාම හිටියේ පොළොන්නරුවේ. පොළොන්නරුවේ උදේ සිට සවස් වනතුරු රැස්වීම ගණනාවක සහභාගී වීම තමයි හිටියේ. දැන් මෙතන හවස් වෙනකොට දැන් එක පැත්තකින් අඳුර වැටීම අනිත් එක අයහපත් කාලගුණයේ මේ දෙකම එකට සම්බන්ධ වෙලා හෙලිකොප්ටර් යානෙන් කොළඹට එන්න බැරි මට්ටමක් තමයි ඇතුනේ. ඒක නිසා ජනාධිපතිතුමා ආරක්ෂක අංශයට දැන් දුන්නා හිඟුරක්ගොඩ ගුවන් පතේට ගුවන් හමුදාවේ ගුවන් යානයක් සම්බන්ධ කරන්න කියලා හිටන්
ඉතින් ඒ ගුවන්යානයේ කිගුරක් ගොඩින්ට ගුවන්යානයට ගොඩ වෙලා එතනින් තමයි රත්මලන්ට පැමිණි. ඔව් ඒත් තනියම නෙමෙයි යාවේ හිටපු ආණ්ඩුකාර හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සමග තමයි ජනපෙත්තුමා පැමිණි. ඉතින් ජනපෙත්තුමා ඇවිල්ලා ජනපෙත්තුමා දැන් රැස්වීම ආරම්භ කරන්න තිබ්බේ 9:30ට විතර තමයි රැස්වීම ආරම්භ කරන්න තිබ්බේ. ඉතින් ඒ එක්කම ජනපෙත්තුමා සරත් ඒකනායක මහතාට කිව්වා දැන් ආපහු ගිහලා එන්න වෙලාව මදිනේ. ඒ නිසා ඔබතුමා ඔහොම රැඳිලා රැස්වීමත් අවසන් කරලා යන්න කියලා ඉල්ලීමක් කළා. ඉතින් සරත් ඒකනායක මහතාට සිද්ධ වුණේ රැස්වීම පටන් ගන්නකම් ජනපෙත්තුමාගේ නිල නිවසේ රැඳී ඉන්න. කෙසේ වෙතත් රැස්වීම ආරම්භ කළාට පස්සේ ජනපෙත්තුමා දේශපාලන මණ්ඩලයට මේ කරුණු පැහැදිලි කිරීම කළා. අපි ෂණිකව මේ රැස්වීම කැඳවුවේ ඇයි, අපි ෂණිකව මේ තීන්දුව අරගෙන අවසන් කළේ ඇයි කියන කාරණාව මෙහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඔව්, සාකච්ඡාව ආරම්භයේම ජනාධිපතිතුමා දයාසිරි ජයසේකර මාලිකම්පොරයාට දැනුම් දුන්නා මේ සියලුම දේ සටහන් කරගන්න කියලා. හිටන් ඒක සටහන් කරගන්න කියලා ජනාධිපතිවරයා කිව්වා. අවශ්‍ය නම් ඔයාලගේ මේ දුරකථන වලින් මේක පටිගත කරගන්න. මොකද මේක තීරණාත්මක ප්‍රකාශයක් මම කරන්නේ. ඒක නිසා මේක ඓතිහාසික තීරණාත්මක ප්‍රකාශයක් වෙමි. මේක සටහන් කරගන්න නැත්නම් පටිගත කරගන්න කියලා. ඒ අනුව දයාසිරි ජයසේකර මාලිකම්වරයා මේ ඔහුගේ මේ ජංගම දුරකථනයෙන් පටිගත කිරීමට සූදානම් කරා මේ අවස්ථාවේ. මෙතන ජනාධිපතිවරයා විස්තර කරා ඔහු දේශපාලනයට පැමිණි ආකාරය පිළිබඳව. ඔහු කිව්වා චීන කොමියුනිස්ට් පක්ෂයට සමාජික විදේත දේශපාලනයට මම සම්බන්ධ වෙලා ඊට පස්සේ මම ජනාධිපති දක්වා ආවා. 2015 දී මම මුහුදට පැන්නා වගේ බොහොම තීරණාත්මක තීන්දුවක් තමයි මෙතනදී පැමිණෙන්නේ. මොකද මම ඒ 2015 මේ තීන්දුව ගන්නකොට මගේ සහෝදරවරු සියලු දෙනාම කිව්වා මේ වගේ තීන්දුවක් ගන්න එපායි කියලා. නමුත් මගේ පවුලේ සමාජිකයෝ කිව්වා ඒ ගන්න තීන්දුව කෙලින්ම ගන්න කියලා. ඔව්, නමුත් පවුලේ අය තමන්ට නිතරම කිව්වා මේ තීරණය ගන්න කියලා. ඒ නිසා තමයි තමන් මේ තීරණය ගත්තේ. ඒ තීරණය අරගෙන තමන්ට මේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා. තමන්ට උපරිම ආකාරයෙන් මේ ජනාධිපති ධුරයේ කටයුතු කළ බව ජනාධිපතිතුමා මෙහිදී තාමත් සංවේදීව ප්‍රකාශ කළා. ඒ නිසා ඒ කාරණා ටික ජනාධිපතිතුමා පෙළගස්සලා අවසානදී කිව්වා. ඒ නිසා අපි අවසන් වශයෙන් තීන්දුව කරමු මේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරන්න කියලා. ඒ නිසා ඒ සහාය පළ කරන ව්‍යාපෘතිය තුළ නැත්තම් මේ ජනාධිපති සටන තුළදී තමන් කිසිදු ආකාරයෙන් සක්‍රියව ඊට සහභාගී වීමට අදහස් කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඔව්, දැන් එතකොටම ජනාධිපතිතුමා එහෙම කියලා හිටන් ලොකු කවුරුත් බලාපොරොත්තු නොවුන මේ තීන්දුවකුත් ලබා දුන්නා. මොකද රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස දැන් හිටපු මාලිකම්වරයා එකපාරට ක්ෂණිකව පක්ෂයේ නායකත්වයේ සභාපතිත්වයට වැඩබල සභාපතිවරයා විදිහට පත් කරා. මොකද ජනාධිපතිරගේ මම නිර්පාක්ෂික පුද්ගලයෙක් විදිහට මේක කටයුතු කරන්න ඕන, මම ජනාධිපති ධුරයේ කටයුතු කරනකොට කිසිම අපේක්ෂකවට සහාය දක්වන්න ඕන හොඳ නැහැ. ඒක නිසා මම නිර්පාක්ෂික වෙන්නේ. නමුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සහාය දක්වනවා. නමුත් මේ මැතිවරණයේදී මම සක්‍රීය දායකත්වයක් ලබා දෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ දායකත්වය ලබා දෙන්න කියලා හිටන් ජනාධිපතිතුමා ඉලාසිට. ඔව්, ජනාධිපතිතුමා කියසිට මම රැස්වීම වේදිකාවට නගින්න සූදානමක් නැහැ. ඒ නැග්ගොත් ඒක අසාධාරණයි. මොකද මට අවශ්‍යයි මේ ජනාධිපතිවරණය ඉතාමත් සාධාරණ සහ නිදහස් ජනාධිපතිවරණයක් මැතිවරණයක් ඉදිරියට පවත්වාගෙන යන්න. ඊට අවශ්‍ය කරන වටපිටාව සකස් කිරීම අවශ්‍ය කියන කාරණාව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඊට පස්ව ජනාධිපතිතුමා කුවා දයාසිරි ජයසේකර මහතාට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පූජන පෙරමුණ අසංගරණ ගිවිසුම, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අසංගරණ අනිකුත් ගිවිසුම පිළිබඳව තොරතුරු කරුණු කාරණා මේ දේශපාලන මණ්ඩලයට හෙළි කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටු සන්ධානය නිර්මාණය වුණේ ඔන්න ඔය විදිහට. ඉතින් සාකච්ඡාවට ගණ්ණාවක් පවත්වලා අවසානයේ තීන්දුවක් ගත්තු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොජන පෙරමුණේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ ප්‍රසුගිය බ්‍රහස්පතින්දා පදනම් ආයතනයේදී. ඒ නිසා මේ අවස්ථාවට දෙපාර්ශ්වයේම නීතිතුරු ගණ්ණාවක් සහභාගී වෙලා සිටියා. ඔව්, දැන් විශේෂයෙන්ම මෙතනදී වැඩි කතාබහක් එහෙම ලොකුවට සිදු වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනින් දයාසිරි ජයසේකර මහත්මයාත් කතාවක් කරා. ඒත් එක්කම ශ්‍රී ලංකා පොජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා කතාවක් කරා. බැසිල් රාජපක්ෂ මහතා කතාව කරනකොට ඉතාම අපූරු මේ වචන ටිකක් කියව. මොකද බැසිල් රාජපක්ෂ මහත්මයා කිව්ව මම නම් දැන් මෙතනදී මේ පොදුජන ශ්‍රී ලංකා පොජන පෙරමුණට තමයි මගේ ආදරය තියෙන්නේ. මම බොහොම කැමති පොජන පෙරමුණ. නමුත් මහින්ද මහත්තයා ගත්තාම මහින්ද මහත්තයා බොහොම ආදරය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට. එතුමාගේ පළවෙනි ආදරය ෆස්ට් ලව් එක තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක කියලා හිටන් බැසිල් රාජපක්ෂ මහත්මයා මෙතනදී කිව්වා. ඔව්, ඉතින් මේ අනුව තමයි මේ දෙපාර්ශ්වයේ දීගය සිද්ධ වුණේ. මේ අතරතුරේදී දැන් මේ නාම යෝජනා වර්ධන අවස්ථාවේදී ලොකු අකරතැබ්බයකට මුණ පාන්න ජනතා විමුක්ති පෙර නායක අනුකුමාර
දිසානායක මහතාට සිද්ධ වුණා. ඒකත් මම හිතන දෙබේ අපි කිව යුතුම කතාවක්. ඔව්. අත වශයෙන්ම දැන් එහෙම වෙන්න සිදු වුණේ තමයි මේක මේ අර මේ ලකුණු පිළිබඳ ප්‍රශ්නයක් තමයි මෙතන මතුවන්නේ. ලකුණු පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්න හේතුව තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණ මේ ජනබල වේගයේ හරහා මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ සංවිධාන 30ක එකමුතුවක් යටතේ සංවිධාන 30ක් එකතු වෙලා තමයි මේ ජාතික ජනබල වේගය සකස් කරලා තියෙන්නේ. එතකොට ඒක පිළිගත් දේශපාලන පක්ෂයක් නෙමෙයි. ඉතින් ඒක නිසා අනුර කුමාර් දිසාන මහත්තයා සිදුවන ස්වාධීන අපේක්ෂකෙක් විදිහට තමයි ලකුණක් තෝරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔහුගේ ඉල්ලලා තිබ්බ ලකුණ තමයි මාලිමාව. මාලිමාව. ඉතින් ඔහු මුලදීම ඒ කියන්නේ නාම යෝජනා භාරදීමට පෙර ඉඳන්ම ඒ මාලිමාවේ ලකුණ අවශ්‍යයි කියන කාරණාව එහිදී ලිඛිතවම මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ඔහු ඉල්ලීමක් කරලා තිබ්බා. නමුත් අවසන මේ මැතිවරණ නාම යෝජනා භාර දෙන අවස්ථාවේ තමයි අත් වශයෙන්ම මේ සාකච්ඡා කරන්නේ කාටද ඒ ලකුණ භාර දී යුත්තේ කියලා. එහිදී තවත් පුද්ගලෙක් තවත් අපේක්ෂකෙක් ස්වාධීන අපේක්ෂකෙක් මේ මාලිමාවම ඉල්ලා තිබ්බා. ඔව්. සමන්සිරි හේරත්නත් මැතිවරණ ස්වාධීන අපේක්ෂකයා මේ ස්වාධීන අපේක්ෂකවගෙන් එතුමත් ඉල්ලලා තිබ්බා මාලිමාව. දැන් මෙතනද මැතිවරණ කොමිසමට ලොකු ප්‍රශ්නයක් පතුණා. දැන් කාටද මේ දෙන්නේ කියලා උන්ට කාටද දෙන්නේ කියලා. ඊට පස්සේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අපූරු වැඩපිළිවෙලක් මැද දියත් කරා. මොකද තුන්ඩු දෙකක් ලියලා ඉතින් තුන්ඩු දාලා මේ මේසෙර දාලා මේ තුන්ඩු අදින්න කියලා. දැන් තුන්ඩු අතර තමයි මේක තෝරගන්න කිව්වේ තුන්ඩු අදින්න කියලා කිව්වා. එතකොට මේ සමන් සීරත් මහත්මයා තුන්ඩුව ගත්තාම ඔහු ඉතා ඉක්මනින්ම තුන්ඩුව ගත්තා. තුන්ඩු අරන් බලපුවාම ඒකේ තිබ්බ බින්දුව එයා පැත්තේ අනුර කුමාර් දිසාන මහත්තයාගේ මාලිමාව තිබ්බා. ඉතින් ඒ අනුව තමයි මාලිමාව ලකුණ වශයෙන් ජනතා මේ ජනබල වේගයට ලැබුණා. ඔව්. ඉතින් අනුර කුමාර් දිසාන මහතාගේ තමයි ඔහු බලාපොරොත්තු වීම ලකුණ ලැබීම එක්තරා විදිහක ජයග්‍රහණයි. කෙසේ වෙතත් තවත් අපූරු ජයග්‍රහයි රැස්වීමක් පැවැත්වීමට අනුර කුමාර් දිසාන මහතාට හැකියාව ලැබුණා. ඒ තමයි ඔහු උපන් කාලේ නැත්නම් ළමා කාලේ ගත කරපු ඒ තබුත්තේගම ආසනයේ පැවැත්වී මැතිවරණ ව්‍යාපාර රැළිය ඉතාමත් සිත් ගන්නා සුසා සංවේදී රැළියක් බවට පත් වුණා. විශේෂයෙන්ම සමාජ ජාලාවත් දැඩි වශයෙන්ම සාකච්ඡා කරනු රැළියක් බවට මේ රැළිය නම් කියන්න පුළුවන්. ඔය අත වශයෙන්ම දැන් මේ රැළියේදී අනුර කුමාර් දිසාන මහත්මයාගේ මව මෑණියුනුත් මේ සහභාගී වුණා. එතුමියත් මේ රැළිය දෙස බලාගෙන හිටියා. ඉදිරි පෙළේම හිටපු දෙයක් තමයි ඔබ කිව්වාගේ සමාජ ජාල වල මේක මේ දර්ශනේ ඉතාම කැපිපෙන්න දර්ශනයක් විදිහට පෙන්වු කරා. ඒත් එක්කම අනුර කුමාර් දිසාන මහත්මයාගේ සහෝදරයෝ පවුලේ සහෝදරයෝ එහෙමත් මේකට සහභාගී වෙලා හිටියා. තවත් විශේෂ පුද්ගලෙක් සහභාගී වෙලා එතුමාගේ අනුර කුමාර් දිසාන මහත්මයාගේ පාසල් කාලේ උගන්වපු ගුරුවරයෙක්. මේ ගුරුවරයෙකුත් මේ වේදිකාවේ සහභාගී වෙලා හිටියා. මම හිතන්නේ ගුරුතුමාගේ නම පෙරේරා සර්. ඉතින් මෙතනදී අනුර කුමාර් දිසාන මහත්මයා අපූර්ව කතාවක් කරා 82 මෙතනදී මේ වගේම රැස්වීමක් තිබ්බම රැස්වීමට මමත් එතකොට පොඩි කොල්ලෙක් විදිහට ඇවිල්ලා ඉතින් මේ දේශපාල රැස්වීම දිහා මම බලා ඉන්නකොට මේ දේශපාල රැස්වීමේ වේදිකාවේ හිටිය අපේ ඉස්කෝලේ උගන්වපු මේ සෞඛ්‍ය ගුරුතුමා සර් මේ පෙරේරා සර් ඒ පෙරේරා සර් අදත් මේ වේදිකාවේ ඉන්නවා. ඒකත් ඓතිහාසික සිදුවීමක් කියලා ඔහු මෙතනදී සඳහන් කරා. එල්පිටියස් සටන මේ වැඩසටහන පටිගත කරන මොහොත වෙද්දී දැන් අවසන් වෙලා ඉවරයි. දැන් ඡන්ද ගණන් කිරීම තිබෙන්නේ. මධ්‍යම රාත්‍රියේ වෙද්දී ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාව ලැබෙවි. එල්පිටියේ ඡන්දයේ අවසානයේ ඒ ප්‍රතිඵල සමගම මහා සටනත් ආරම්භ වෙනවා. ඒ මහා සටන අතරතුර තවත් සටන් බලාපොරොත්තු විය හැකි. ඒ සිළුම සටන් වල තොරතුරු සමග ලබන සතියේ සිකුරාදා රාත්‍රියේ හමුවීමේ බලාපොරොත්තුවෙන් අද අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.